අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයිරිකා ප්‍රථමයෙන් සිරස්තල. මෙවර ජනාධිපතිවරණයේදී සහය දක්වන අපේක්ෂකයා ගැන උතුරේ දමිළ පක්ෂවල අවසන් තීරණය අද. තම රජයක් තුළ ප්‍රමුඛතම කාර්ය වන්නේ පොදු ජනතාවට වටිනාකමක් ලබාදීම බව සජිත්ගෙන් ප්‍රකාශයක්. සජිත් ජනපති වෝත් ළඟම ගොලයාමමයි හරින් කියයි. පොරොන්තු ඉටුකරන නායකයෙකු බවට පත්වීමට තමන් කැපවන බව ගෝඨාභය කියයි. මහජන දේපළ සොරකම් කළ පුද්ගලයින්ට නැවත ඒවා ලබා දීමට අනුරගෙන් සහන කාලයක්. මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගේ තමිල් අරුස පක්ෂයේ නායක මාමේ සේනාතිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරපරුවේ වවුනාව ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යමකාරක සභා සාමජිකයින් අද වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා සහ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එම සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ප්‍රධානතම දේශපාලන පක්ෂය වන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයයි. එමෙන්ම මාවේ සේනාධිරාජා මහතා නායකත්වය දරන ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ සෙල්වම් මඩෙක්කල නාදන් මහතා නායකත්වය දරන ටෙලෝ සංවිධානය ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා නායකත්වය දරන ප්ලොට් සංවිධානය සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වය දරන EPRLF පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළඹ සිටිනවා. පොරොත්තු ඉටුකරන නායකයෙකු බවට පත්වීමට තමන් කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තවත් ජන රැලියක් අත්තනගල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ තිබෙන සියලුම සැලසුම් සහ පොරොන්දු මගේ දුර කාලය තුලදී අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවායි කියන එක තමුන් වහන්සේලාට සාතික වෙනවා. එදා ත්‍රස්තවාදය අවසාන කළා වගේ නැවතත් මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැතයි කියන එක මේ අවස්ථාවේදී තමුන් වහන්සේලාට තහවුරු කරනවා. මේ කාර්ය කරන්නට පුළුවන් අපිට පමණයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අද කඩාවැටලා තිබෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය වැඩපිළිවෙල සෑම ශේෂ්ත්‍රයකින්ම අපි තමුන් වහන්සේලාට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නිසා තමයි ගොවියාගේ ණය අපි කපා හරින්න තීරණය කළේ. අපි ගොවියාට රක්ෂණ ක්‍රමයක්, ඒ වගේම ගොවියාගේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නට තීරණය කළා තියෙන්නේ. ඒ වගේමයි මේ තරුණ පරපුර වෙනුවෙන් මේ තරුණ පරපුරේ අසහනය නැති කරන්නට උන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා උන්ට රැකියාවන් ලබා දෙන්නට පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. මේ රටේ ආරක්ෂාව වේවා, මේ රටේ සංවර්ධනය වේවා, මේ රටේ අධ්‍යාපනය වේවා, මේවා නැවතත් හරි මගකට ගෙනියන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ළඟ තිබෙනවා. අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි බාරගත්තු අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. සෑම වගකීමක්ම මම 100%ක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මට ලබා දෙන අභියෝගය සර්ව ප්‍රකාරයෙන් මම ඉෂ්ට කරනවායි කියන එක තමුන් ආන්සෙලාට මම සාතික වෙනවා. තමුන් ආන්සෙලා මා කෙරෙහි විශ්වාසය තියන්න මේ වැහි කාලගුණ යටතේ ධෛර්යමත් කරන්නට මේ ජයග්‍රහණය සඳහා මේ රැළිය සාර්ථක කරගන්නට මේ අවස්ථාවේ රැඳී සිටින තමුන් ආන්සෙලාට නැවතත් මගේ ස්තුතිය පුද කරමින්
දේශප්‍රේමී ජනතාවට ජය වේවා මෞබිමට ජය වේවා පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තම රජය තුල ප්‍රමුඛතම කාර්ය වන්නේ පොදු ජනතාවට වටිනාකමක් ලබා දීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රතුපස්වල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. තම රජය තුල ප්‍රමුඛතම කාර්ය වන්නේ පොදු ජනතාවට වටිනාකමක් ලබා දීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රතුපස්වල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ තවත් ජන රැලියක් ඊයේ රතුපස්වල ප්‍රදේශයේදී පැවැත්වුණා. බලේ සිටිනවයි කියන ඒ වැරදි මතේ ඉඳගෙන මුළු රටේම අයිතිය තිබෙන්නේ සින්නක්කර අයිතිය තිබෙන්නේ අපේ පවුලටයි කියලා හිතාගෙන පොදු ජන හනට අංශු මාත්‍රයකවත් වටිනාකමක් දෙන්නේ නැතුව මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ජනතාවට තර්ජනය කරා, ගර්ජනය කරා, මර්ධනය කරා. අවසානයේ ඒ මර්ධනය තුල ජීවිත තුනක් අහිමි වුණා. ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි උණ්ඩ. මිත්‍රවරුනි, දැන් ඉදිරියටත් සිදුවෙන්න යන්නේ මේ වගේ දෙයක්ද? රටේ ජනතාව හිතන්නට ඕන, රටේ පාලන බලය යම්කිසි පුද්ගලයෙකුට පාර්ශවයකට ලබා දෙනකොට මේ පුද්ගලයා ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලෙක්ද? ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතිය අගය කරන පුද්ගලෙක්ද? ජනතාවගේ දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන විසඳුම් ලබා දෙන පුද්ගලෙක්. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි, අපේ රටේ සියලුම දෙනාට, ඔබ සියලු දෙනාට, අපිට මේ රටේ පුරවැසියන් හැටියට අපිට මාන වෛද්‍යයක් තිබෙනවා. ජනතාව ඉල්ලුවා ජල අයිතිය. කිසිම දෙයකට අබමල් රේණුවකවත් සවන් දීමක් කරන්නේ නැතුව තර්ජනේ, ගර්ජනේ, මර්ධනේ උපයෝගී කරගෙන ජීවිත තුනක් අහිමි කරමින්, වටිනා ජීවිත තුනක් අහිමි කරමින්, මිනිස් ජීවිත වලට වටිනාකමක් ලබා නොදෙමින් අමු අමුවේ තුන් දෙනෙක් ඝාතනය කරා. මේ වගේ කණ්ඩායමකටද රට බාර දෙන්න යන්නේ? මේ අතර ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ අනෙක් ජන රැලී පැවැත්වුණේ වරකපුල ප්‍රදේශයේදී. අපි මේ රටේ ත්‍රස්තවාදයක් විනාශ කරනවා, කුඩු ව්‍යාපාරයක් විනාශ කරනවා, කප්පම් කල්ලිත් විනාශ කරනවා. රට තුල යුක්තිය සාධාරණත්වය ස්ථාපනය කරන්නට හැම දිනාටම උස් පහත් ભેදයකින් තොරව නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන මානව හිතවාදී යුගය අපි ආරම්භ කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා, අපේ සහෝදර රටවල් වලට යන ඍජු විදේශී ආයෝජන මගේ ඉලක්කේ වන්නේ උපරිම ප්‍රමාණයක් අපේ මාතෘභූමියට ගෙනල්ලා මේ රටේ කර්මාන්ත ශාලා බිහි කරලා අපේ රටේ යවුන් පරපුරට දෙන්න තියෙන උපරිම සහයෝගය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ කාලේ කුමාර වරුන්ට රණවිරුවෝ වැලිකොට්ට ගහපු කාලේ මතකද? මොනවටද? රේස් කාර් පදින්න. මගේ රාජ්‍ය පාලනය තුල කිසිම දවසක මම මගේ තාත්තා ඉදි කරපු රන්වියන ඉදිරිපිට දලදා හාමුදුරන්ට නිග්‍රහ කරමින් සජිත් පුතා නම් කවදාවත් රේස් කාර් පදින්නේ නැහැ. මන් දන්නේ අනිත් පුතු මොනවා කරයිද කියලා. නිකමට හිතලා බලන්න, වැරදිලාවත් ගියොත් තමුන්නාන්සලාගේ ඔළුවට රේස් කාර් පදි. තමුන්නාන්සලාගේ කකුල් දෙකට පෑගෙන දූවිලි වලටත් වැලි වලටත් වැඩිය මම නිහතමානී වෙන්න ලෑස්ති කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට කියන්න කැමතියි. හොරකම් කළ සියලු දේපළ යළි අත්පත් කරගත හැකි පාලනයක් තමන් නිර්මාණය කරන බව ජාතික ජනපල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එම්එල්ඒ පිටේ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්. ජාතික ජනබල වේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන රැලියක් ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.
ආරක්ෂකයෙක් නුම් පිරිලා. එහෙනම් එතනම තියෙනවා රට දුප්පත් උනේ අය කියලා. අපි මේ ලොකු කතන්දරවලට දැන් අපි යන්න ඕනේ නැහැ. අපි දුප්පත්භාවයේ පතුලට ගිලී තිබෙන මේ රට පොහොසත් රටක් බවට අපි පත් කරනවා. අවුරුදු 5ක් ඇතුළත ලෝකේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් තියෙන පොහොසත් රටක් අපි හදනවා. රට දුප්පත්භාවයෙන් මුදවා ගන්න ඉස්සරලම පාලකයා හොරකම් නාස්ති නොකරන පාලකෙක් වෙන්න ඕන. දැන් ගෝඨාභගේ වේදිකාවෙත් හොරු ගැන කතා කරන්නේ, සජිත්ගේ වේදිකාවෙත් හොරු ගැන කතා කරන්නේ. ඇයි? දෙගොල්ලම හොරු. හරි සරලයි මේක. ගෝඨාභයට කියන්න පුළුවන් ද හොරු වල්ලනවා කියලා? ගෝඨාභය හොරු වල්ලනවා කියලා කියනවනම් වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහිල්ලා ඒක අර ප්‍රධාන දොරටුව ඇරලා එතුමම හිරකූඩුව ගාවට ගිහිල්ලා ඒකේ දොර ඇරලා එතුමම එතුමම ස්වේච්ඡාවෙන් හිරකූඩුව ඇතුළට ගිහිල්ලා දොර ලොක් කරගෙන කියන්න ඕන මං හොරු වල්ලනවා කියලා. අර සජිත් පෙරේරා කියන පුළුවන් ද හොරු වල්ලනවා කියලා? රනිල් වික්‍රමසිංහ වේදිකාවේ, රවි කරුණායක වේදිකාවේ, ලක්ෂ්මන් කිරියල්ල වේදිකාවේ කියන පුළුවන් හොරු වල්ලනවා කියලා කියන්න බෑ. හොරකම් නතර කරන හොරුන්ට දඬුවම් දෙන පාලනයක් හදන හදන්නේ ජාතික ජන බලවේගයේ විතරයි කියනක අපි තමුන්වන්සල සාධිත කරනවා. හොරුන්ට දඬුවම් දෙනවා. ඒකත් අමුතු විදිහකට දෙන්නේ. තමුන්වන්සල අපිට බලය දුන්නොත් නොවැම්බර් මාසේ 17 වෙනිදා කරන පළමු ප්‍රකාශය මම කියලන්න කියන කතාවෙන් කියන්න. පළවෙනි එක තමයි මහා ජනයාගේ දේපල හොරකම් කරලා එක්රස් කරගෙන තියෙන ධනය දේශපාලකයන්ටත් ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් මාස දෙකක් ඇතුළත ස්වේච්ඡාවෙන් බාර දෙන්න පුළුවන්. එනිසා අපි කියන ඉස්සර බාර දෙන්න. බාර දුන්නාම අපි තුන්ඩුවක් දෙනවා. ආ මෙතර දුන්නා හා කිය. හැබැයි බාර දෙන්නේ නැත්තම් අපි තමුන්වන්ස සහතිකයක් දෙනවා. හොරකම් කරපු සියලු දේපල යලි අත්පත් කරගෙන පාලනය කරනවා. වසර 70ක් පුරා මෙරට ජනතාව ජාති ආගම් අනුව වර්ගීකරණය කළේ දේශපාලන ත්‍රස්තවාදීන් බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති දුරපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේ සේනානායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මන්දාදිනකින් ඇහුවොත් මොකද්ද දඬුවම් කරන්න යන්නේ කියලා. ඔවුන් කියන්නේ 9 දිනක්ම අපි රට අතහැරලා යනවා කියලා. දෙමව්පියන්ගෙන් ඇහුවොත් ඔවුන් කියන්නේ අපි තියෙන දේවල් උගස් කියලා විකුණලා දරුවන්ට අධ්‍යාපනය කළා රට හරියන්න උදව් කරනවා කියන එක. කනගාටු වෙන කියලාට වෙනවා. මේක දේශපාලන ප්‍රස්තවාදයක්. වසර 72ක් තිස්සේ සිදු කරේ මේයි. ඔවුන් තමයි අපි බෙදුවේ. ඔවුන් අපිට කිව්වා ඔබ සිංහල, ඔබ මුස්ලිම්, ඔබ ද්‍රවිඩ, ඔබ බර්ග කියලා කිව්වා. ඔවුන්ම තමයි අපිට කිව්වේ ඔබ බුද්ධාගමයි, ඔබ ක්‍රිස්තියානි, ඔබ ඉස්ලාම්. ඔහුම තමයි අපිට කිව්වේ ඔබ උඩ රට, ඔබ පහත රට, ඔබ උතුරේ, ඔබ නැගෙනහිර, ඔබ මැද රට, ඔබ දකුණේ කියලා ඔවුන් කිව්වා. මරණාධාර සමිතියත් ඔවුන් බෙදුවා, සම්පකාර සමිතියත් ඔවුන් බෙදුවා. බෙදලා බෙදලා තමයි අද මේ වෙනකොට මේ රට මේ තත්ත්වෙට ගෙනත් තියෙන්නේ. මේකට වගකීම යුතුව දේශපාලකෙ මේ රටේ හදන්න අවශ්‍ය විනය කියන දේ මහත්මා දේශපාලනය. අදත් මේ රටේ නීතිය තියෙන්නේ ඔබටයි මටයි සෙලගුන්ටයි වහල්ුන්ටයි. නැතුව මේ රටේ දේශපාලකයන්ට නායකයන්ට නෙමෙයි. තරගයක් අතරමඟදී නවත්වීමේ පුරුද්දක් අපිට නැහැ. එම නිසා මේ අවසන් වෙනතුරු මම මේ රවුම දුන්නු. 2019 ජනාධිපතිවරණයට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයන් දෘශ්‍යාබාධිත ඡන්ද දායකින්ගේ ඡන්දයටද වටිනාකමක් ලබා දීමට කටයුතු කරන නොමැති බව ෆෙඩරල් සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළා. දෙදස් දහනමේ ජනාධිපතිවරණයට දිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපති දෝර අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ මෙවන විට සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම පූර්ණ මැතිවරණ කාලසීමාව තුළ තම දැක්ම බහුතර ජනතාව අතර තහවුරු කිරීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින බව පෙනී යයි. සමස්තයක් ලෙස බැලූ කල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සියල්ල රාජ්‍ය භාෂාවන සිංහල හා දමිළ භාෂාවලින් ඉදිරිපත් කර ඇත. නමුත් මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව තුළ ජීවත්වන මිලියන 1.5ක් වන විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කර ඇති බවක් පෙන්눔 නොකරයි. මෙම විශේෂ අවශ්‍යතා සහිත ජනතාව අතරින් 1,23,000 අතර ප්‍රමාණයක් දෘශ්‍යාබාධිත ජනතාව වන බව සිහිපත් කරමු. දේශපාලන පක්ෂ සහ ජනාධිපති අපේක්ෂකීන් තම ප්‍රතිපත්ති සහ අනාගත වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාමේදී එතරම් දුරට මෙම විශේෂ අවශ්‍යතා සහිත ජනතාව මෙම ක්‍රියාවලියට සහභාගී කරවා ගැනීමට සහ ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව අපගේ නිරීක්ෂණයයි. එබැවින් අප තරඟ කරනු ලබන
ලබන සියලුම දේශපාලන පක්ෂ නායකින්ගේ නිල්ලා සිටින්නේ ඔබගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෘශ්‍යාබාධිත පිරිසට පරිශීලනය කිරීමට හැකිවන පරිදි අවම වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනවල හරය ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි හඬ කැවීමට ලක් කර ඒවා දෘශ්‍යාබාධිත සංගමය වෙත එවන ලෙසයි එමෙන්ම ඒවා අවශ්‍ය ජනතාවට ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි අන්තර්ජාලයට එකතු කරන ලෙසද ඉල්ලා සිටිමු දේශපාලන පක්ෂයක් අපේක්ෂකයෙකු ලෙස ඔබ එසේ කරනු ලැබුවොත් ඔබ දෘශ්‍යාබාධිත ප්‍රජාව කෙරෙහි සමාන වටිනාකමක් දුන් මහජන නියෝජිතයෙක් වනු ඇති අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේදී එය පහසුවක් වනු ඇත උපුටා ගැනීම අවසන් රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂක නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට නව රජයක් තුලින් කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එළපෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාව පුද ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් පවත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පන්නල ප්‍රදේශයේදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. නවත වාරයක් මේ රට ස්වම්පෝෂිත කරන්න අපේ වැඩපිළිවෙල තියෙනවා මේ රටේ ගුහි තැන දිනු කරනවා වගේම මේ රටේ කර්මාන්ත ඇතිකරන අපි විශේෂ අවධානය යොමු කරනවා විශාල වශයෙන් විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් කර්මාන්ත අපි ගොඩනගනවා මේ ෆොක්ස්වැගන් කර්මාන්තය දැන් එළියට අවිල්ල ඇතිනේ ෆොක්ස්වැගන් එකෙන් යනවද නංගිලා නෑ දැන් අපි කියලා තියෙනවා මාස 6ක් දෙනවා ෆොක්ස්වැගන් බැරි නම් ඕන කාර් එකක් එළියට දාන්න නැත්නම් ඉඩම ආපහු ගන්නවා කියලා. ඒක අපි බොහොම පැහැදිලිව කියනවා. මොකද නැත්නම් මේ නිකන් මේකේ තියෙන ඉඩම් ටික පිටර කට්ටියට මේක දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකින් ද සහෝදරවරුනි මේ தත්ත්වය පිළිබඳ අවබෝධ කරගන්න. මේ ආණ්ඩුව ඇවිල්ලා හොරකම් කරන්න පටන් ගත්තා මහ බැංකුවෙන්. ඊට පස්සේ රටේ තියෙන සම්පත් ටික විකුණන්න පටන් ගත්තා. ජනතාවට නොලැබිච්ච දේවල් ගොඩයි. අද සජිත් ප්‍රේමදාසලා මොකද කරන්නේ? රටට විහිළු සපයන එක විතරයි වේදිකාවේ තමන්ගේ තිස්සමාරාමේ ප්‍රාදේශීය සභාවේ දිනා ගන්න බැරි කුදවිය ලුණුගම් වෙහෙර ආසනයේ දිනා ගන්න බැරි වෙච්ච අය මේ අතර දිවංගත දන්තිනා සමරසිංහ දිසානායක මැතිණියගේ ජන්මදින සමරු උත්සවය ඊයේ පැවැතුණා ඒ ඇමිලිපිටිය ප්‍රදේශයේදී මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහුගේ ළඟම ගෝලයා බවට තමන් පත්වන බවට දැඩි විශ්වාසයක් පවතින බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මම සාමිලෙන්නේ මට ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා ජනාධිපති වුණාම ළඟවෙන්න ඕනේ වෙන්නේ මම කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මම 10ක් වාරක් ස්තුති වෙනවා එක දෙයකට මේ සනීප ආරක්ෂක තුවාගෙන මහින්ද රාජපක්ෂ මාස 7-5 ගානට වැටුණා එතුමා කෝ ලැජ්ජ නැද්ද මේ යකාමේ සජිත් ඒක ප්‍රශ්න ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි මම මේක කියන්නේ මම දන්න නිසා මම මහායමදීරේ ඉන්නකොට මම අධ්‍යාපනයේදී ඉන්නේ මම මඩිය සුරේස් එක වතු පාසල් වලට ගියා වතු පාසල් වලට යනකොට මේ ළමයින්ගේ ඉස්කෝලේ පැමිණීමේ ලොකුම ප්‍රශ්න මොනවද මතකද වෙන්නේ එතකොට මම මේ ඉස්කෝලේ තා බලත් බාර වෙන්න අධ්‍යක්ෂකවරයා ඇයි මේ කියලා ප්‍රශ්නයක් වදනා කිව්වේ ඔය අසනීපේ එනකොට එන අසනීප වෙන එක සාමාන්‍ය තත්ත්වයක් ගන්නවා ඒක එනකොට ළමයින්ට ඒක ගන්න සල්ලි නැතිකම ඉස්කෝලේ ඉන්නේ නැහැ හදිස්සියාරි මොනහරි වෙලා ඒ ආරම්භ කරේ අපස්සාරකට පත් වුණොත් එළම ලැජ්ජාවට ඉස්කෝලේ ආයෙත් එන්නේ නැහැ ජීවිතේ ඉස්කෝලේ එන්නේ නැහැ අර ගන්න කොහොම මේක සජිත් ප්‍රේමදාස මහන්තයගේ ඔළුවට ආවේ කියලා මම නම් කියන්නේ අපේ ගම්වල ඈත දුෂ්කර බලාපොරොත්තු ඉන්න මිනිස්සුන්ට උග ගන්න සතපාරක්වත් නැහැ මේ තාත්තේ. තල්ලි නැහැ. හැබැයි ඉස්කෝලේ යන්න බෑ වැඩක් කරගන්න බෑ. මාසෙන් සතියක් හැම මාසෙම අයින් වෙනවා ඒ ළමයින්ගේ. මතක තියාගන්න. මේවා තමයි බුලට් වැඩ. මේවා තමයි මිනිසුන්ගේ හදවත අල්ලන්න පුළුවන් වැඩ. මේ රටේ සිංහල බුද්ධාගම ජනතාව ජාතිවාද නැහැ. දෙමළ Hindu ජනතාව ජාතිවාද නැහැ. කතෝලික කොල්ලෝ ටික නැහැ ජාතිවාද නැහැ. මුස්ලිම් සාධික ජාතිවාද නැහැ. අපි මේ රටට ආදරේ. මම මගේ කියන කෙනා අපේ ලක්ෂ 15 ඡන්ද කියනවා මේ ලක්ෂ 15 වගේ කීව කියන එක ඡන්දයක් බල සියලුම ඡන්දයන්නේ සජිත් ප්‍රේමදාස මතය වගේ කියනවා කියන්නේ
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපළන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ පැවති ජන හමුවකට එක්වමින්. ලංකාවේ ඉතාම සම්දිස්ථානමය අවස්ථාවක්. මේ රට නැවත ගලවා ගැනීම අවශ්‍යයි. ඔබ ඔබගේ දරුවාගෙන් අහන්න, අනේ දුවේ පුතේ, ඔබේ අනාගතේ, ඔබේ සිහිනයේ කුමක්ද? මේ රට මට එපා. මේ රටෙන් මට දාලා යන්න ඕන. මේ රටෙන් මට යන්න තැනක් හොල දෙන්න. කොහේ හරි කමන්න. පුළු පුළුවන් අය යුරෝපයට පණි, මැද පෙරදිගට පණි, බැරි අය කොරියාවට පැන ගනි, ඩුබායි වලට පැන ගනි. මේ රටේ එපා වෙලා තියෙන්නේ තරුණ පරම්පරාවට. නමුත් පළවෙනි වතාවට අපි මේ මැතිවරණ ප්‍රකාශනයෙන් කියනවා ලංකා ඉතිහාසයේ ලෝකෙ දියුණු සෑම රටක් කරනවා වගේම උසස් පෙළ සමත් සෑම දරුවෙකුම විශ්වවිද්‍යාලයට බඳව ගන්නවා. ඒ ඇගේ අනාගතය සඳහා වැඩසටහනක් අපි පක්ෂ දෙක තුනම එකතු වෙලා සැලසුම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තමයි මේ රටේ සමාජ සාධාරණත්වය ඇති කළේ. දැන් නොවැම්බර් මාසයේ 16 දින මැතිවරණය මේ රටේ ජනතාවගේ රටේ දරුවන්ගේ රටේ මව්බිමේ අනාගතය තීන්දුව කරන මැතිවරණය. ඔබ දන්නවා අවුරුදු 4ක් තිස්සේ මේ රටේ අනාගතයට සහ රටට මොකද්ද වුනේ කියන එක. සම්පූර්ණ රටේ ආර්ථිකය විනාශ වෙලා, ජීවන වියදම ඉහළ ගිහිල්ලා, රැකී රක්ෂා හිමි වෙලා, රටේ ආරක්ෂාව විනාශ වෙලා සම්පූර්ණම රට නතර වෙලා තියෙන අද වෙද්දී මේ රට නැවත වාරයක් ගොඩනගන්න පුළුවන් නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. විශ්‍රාමික ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කළ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අමාත්‍ය රංජිත් මතුම්බණ්ඩාර මහතා පවසනවා. ඒ මොණරාගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් විශ්‍රාමිකින්ට අපිට දෙපැයින් නැගිට සිටීමේ ශක්තිය මට මතකයි 2006 වැටුප් පරිකිරීමේදී මේ රටේ විශ්‍රාමිකින්ට විෂමතාවයක් ආවා. සාමාන්‍ය වැටුප් පරිකිරීමේදී විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුපත් ගැලපුමක් ගන්නවා. මු 2006 කරේ නැහැ. මේ රටේ විශ්‍රාමිකෝ 2006 ඉඳන් 2015 වෙනකන් අවුරුදු 9ක් පාරට බැහැලා අන්දිගානු උද්ඝෝෂණය කරා. රාජපක්ෂ ආණ්ඩුව ඒක දිහා ඇහැරලවත් බැලුවේ නැහැ. අපි පළවෙනි මාස 3 ඇතුළත විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් විෂමතාවය අයින් කළා. ඊට අමතරව 2015 වැටුප් පරිකිරීමට අනුකූල 2016 ක්‍රියාත්මක වුණේ අපි අවුරුදු 2ක් ඇතුළත මේ අවුරුද්දේ අපිට පුළුවන්කම ලැබුණා. එයාගේ විශ්‍රාම වැටුප 2017 ජනවාරි පළවෙනිදාට ගලපලා ඒ විශ්‍රාම වැටුප් විෂමතාවයත් ඇති කරා. අපේ රජයේ යටතේ හැම විශ්‍රාමිකයෙක්ගේ පූර්ණ සේවා කාලය සම්පූර්ණ කරපු හැම විශ්‍රාමිකයෙක්ගේම විශ්‍රාම වැටුප 145% වැඩි වෙලා තියෙනවා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවටපත් වෙනවා. දවස් උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.seethenews.lk අපගේ වෙබ් පිටුවට. යලිත් හමුවෙමු සබ්ස් 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.